අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 5000 ඉක්මවයි කොළඹ ජාතික රෝහලේ හෙදියකටත් කොරෝනා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරත් ඉහළයයි බන්ධනාගාර නිලධාරීන් 350ක් අද PCR පරීක්ෂාවට පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී සැලකිලිමත් වන්න හමුදාපති කියයි පොලිස් ඇඳිරි නීතිය කඩකල පුද්ගලයන් 135 දෙනෙකු අත්අඩංගුවට දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි ධීවරයින්ටත් අනතුරු ඇඟවීම ප්‍රථමින් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත අද පෙරවරු 6 වන විට මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 194 දෙනෙකු වාර්තා වීමත් සමග මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රිත කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1591 දක්වා ඉහළ ගියා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5038 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. අද උදෑසන 6 වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 194 දෙනෙකු වාර්තා වීමත් සමග මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිත කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1591 දක්වා ඉහළ ගියා. මෙලෙස කොවිඩ් වෛරසයේ ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයන් 194 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන ලද පුද්ගලයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මෙලෙස වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 194 දෙනා මෙරට ප්‍රදේශ 24 කින් වාර්තා වී ඇති අතර ඉන් වැඩි ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ සීදුව ප්‍රදේශයෙන් එම සංඛ්‍යාව 42ක් අදාළ ආසාදිතයින් පිරිස මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ මේ අතර කටුනායක ආයෝජන කලාපයේ ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග අදාළ ආයෝජන කලාපෙන් හමු වූ පළමු ආසාදිතයාගේ ආශ්‍රිතයින් ඇතුළු 600ක පිරිසක් සඳහා PCR පරීක්ෂණ අද දිනේ සිදු කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ මෙයතර ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ කිහිපයක අදාළ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඇතැම් ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ අද දිනේදී සිදු කිරීමට නියමිතයි. ඒ අතුරින් නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයාගේ පෞලි සිව්දෙනෙක් සහ හොරණ මොරගාහේන ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයාගේ පෞලි සිව්දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයින් 8 දෙනෙකු සඳහා PCR පරීක්ෂණද අද දිනේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර අද දිනේ බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන් 350කට ආසන්න පිරිසක් සඳහා PCR පරීක්ෂණ සිදු කෙරෙන අතර අනෙක් බන්ධනාගාර ආශ්‍රිතව සේවය කරන නිලධාරීන් හටද අද දිනේ අදාළ PCR පරීක්ෂණ සඳහා යොමු වීමට ඉඩකඩ සලසා දී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරිපාලන කොමසාරිස් චන්දනේකනායක මහතා සඳහන් කළේ. මේ වන විට දිවයිනේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5038 දක්වා ඉහළ ගොස් ඇති අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1697ක් දක්වා ඉහළ අද වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 84ක පුද්ගලී 9950 දිනක නිරෝධායනය වෙමින් පවතින අතර මේ වන විට දිවයින තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 342343ක්. මෙතර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දනි සත්කාර ඒකකයේ හෙදියක් කොවිඩ් ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා. එම හෙදියගේ ආශ්‍රිතයින් සඳහා PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශ තුලින්ද කොවිඩ් ආසාදිත එක් පුද්ගලයෙකු හෝ වාර්තා වන බැවින් මහජනතාව නිරන්තරයෙන් විමසිලිමත්ව කටයුතු කරන ලෙස යුද හමුදාපති ලුතිනෝ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුජ පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ නිරුදායන ඇඳිරි නීතියේ කඩකළ පුද්ගලයන් 135 දෙනෙකු අතරංගුවට ගෙන ඇති බවයි. ඊයේ දිනේදී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් 194 දෙනෙකු දෙවස්ථාවකදී වාර්තා වුණා. මේ වාර්තා වුණාවලුන්ගෙන් බහුතරයක් වාර්තා වනු ලබන්නේ නිරෝධායන ඇඳිරි නීතිය අපි පවත්වාගෙන යන ප්‍රදේශවල. ඊට අමතර විශේෂයෙන්ම ඉන් පිටත ඊය හමු වුණේ සීදුව ප්‍රදේශයේ. ඒත් එක්කම 3 දෙනා 4 දෙනා හෝ විවිධ ප්‍රදේශවලින් විශේෂයෙන්ම මීරිගම ප්‍රදේශයෙන් වගේම කුරුණෑගල ප්‍රදේශයෙන් සහ කිරිඳිවැල ප්‍රදේශයෙන් මේ ආකාරයෙන් හමු වුණා. ඒත් එක්කම තව
තව එක්කෙනා හෝ විවිධ ප්‍රදේශ වලින් හමු වුණා ඉතාමත් වැදගත් වෙනවා මේ අවස්ථාවේදී නිරෝධායන ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශ වලින් එක්කෙනා දෙන්න හෝ හමු වෙන හින්දා හැම පුද්ගලයෙකුම ඉතාමත් පරිස්සමෙන් නොබිදිරී ඉන්නේ කොවිඩ් ආසාදිතකේ යයි සිතා සෞඛ්‍ය උපදේශ වලට අනුව ක්‍රියා කිරීමට විවිධ ප්‍රදේශ වලින් හමු වෙන හින්දා වැදගත් වෙනවා ඔබ යම් කිසි පෞද්ගලික ප්‍රවාහන මාර්ගයක් භාවිත නොකරනවා නම් ඔබ පොදු ප්‍රවාහන දෙයක් භාවිත කරනවා නම් ඔබ යන බස් රථයේ අඩුම ගන්න මොන බස් රථයේද යන්නේ ඔබ භාවිත කරන බස් රථයේ නම්බරේ මොකද්ද නැත්නම් යම් කිසි දැනුමක් සෑම වෙදම ඔබ යනකොට මතක තියාගන්න ඔබ සමහරලාට අපිට ලබා දෙන ලිපිනයන් වල විශාල අඩුපාඩුකම් තිබෙන නමුත් විස්තර ලැබුණු වහම අපි දනුන් දෙද්දි සමහර වෙලාවට ඔබට වැදගත් වෙයි ඔබ ගමන් කරපු මේ ප්‍රවාහන මාධ්‍යයේ සමහරලාට කොවිඩ් ආසාදිතයේගේ අසුරක් තිබු පුද්ගලෙක් හිටින්නට පුළුවන් එසේ වුණොත් ඔබට හැකි ඉක්මනින් ගත යුතු ඒ ක්‍රියාමාර්ග ගැනීමට ඒ වැදගත් වෙනවා තේ අනුව කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා බ්‍රැන්ඩික්ස් පොකුර ගැන අධ්‍යයනය කිරීමේදී අපිට පෙනී ගිය වැදගත්ම අඩුපාඩුවක් වන්නේ එම සේවකයින්ගේ පුද්ගලික තොරතුරු විශේෂයෙන්ම ඔවුන්ගේ ලිපිනය ඒ වගේම తాවකාලික ලිපිනය නැවතිලා සිටිනවා නම් එම නවාතැනේ ලිපිනය ඒ වගේම දුරකථන අංක මේවා යථාවත් වෙලා නොමැති බව. දැන් මේ නිසා මේ ලංකාවේ ඇතිවෙච්ච විශාලතම කොවිඩ් පොකුරවන බ්‍රැන්ඩික්ස් පොකුර පාලනය කර ගැනීම පිළිබඳව විවිධ දුෂ්කරතා ඇති වුණා. ඉතින් එහි යම් කිසි ආකාරයක දුෂ්කරතා ඇතිවීම නිසාම සමහර විට මේ ආසාදිතයින් සොයා ගැනීමේ තත්ත්වය අපහසුතාවයට පත් වුණා. දැන් මේින් අපි පාඩමක් ඉගෙන ගත යුතුයි. ඒ නිසා අපි ඉල්ලා හිටින්නේ සියලුම රාජ්‍ය ආයතන වලින් පුද්ගලික ආයතන වලින් නැවත නැවතත් ඔබගේ සේවා ස්ථානයේ සේවකයින්ගේ පුද්ගලික ගොනු යථාවත් කරන්න. පොලිස් වසම් 18ක් ආශ්‍රිතව තවමත් නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනු ලබනවා. නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන එම ප්‍රදේශවල සංචරණයේ සීමා වෙනවා. ඒ ප්‍රදේශ හරහා ගමන් කරන බස් රථවලට හෝ වෙනත් වාහනවලට ගමන් කරන්න පුළුවන්. නමුත් එම ප්‍රදේශවලින් මගින් ලබා ගැනීම හෝ බැසවීම කළ නොහැකි. ඒ වගේම මේවන විට නිරෝධායන ඇදිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලීන් 135 දෙනෙක් වාහන 137ක් අත්අඩංගුවටගෙන තිබෙනවා විශේෂයෙන්ම මේ ඇදිරි නීතිය පවතින ප්‍රදේශවල උසස් පෙළ විභාගයේ පෙනී සිටින දරුවන්ට මෙම සීමාවන් බලපාන්නේ නැහැ. ඔවුන්ට පොදු ප්‍රවාහන සේවයකින් ගමන් කර තමන්ගේ විභාග මධ්‍යස්ථානය අසලින් බහින්න ඒ වගේ මෙතනින් වාහනයකට ගොඩ වෙන්න හැකියාවක් තිබෙනවා. මෙම ඇදිරි නීතිය බලපෑත්වන ප්‍රදේශවල කඩසාප්පු විශේෂයෙන්ම ආහාර සපයන කඩ ඒ වගේම වෙළඳ සැල් සහ औषध विलन सेल विक्रीमटअपस्तावक लादुना नमो दैनट हिट दिन दक्वाम ये विलन सेल विरुद्ध क्रीमट हकियावक ने ये वसादमतिनो कोरोना वैरसे आरक्षा वीम सदहा यलित अवधाने यमुकिरीम इतामत वेदगान कोरोना वैरस रोगी रोग लक्षण उन कैस हुस्म गनी में अपासुतावे हतिय उगुरे वेदनाव हिस हृदय මස් පිඩු හා ඇඟ පත වේදනාව පාචනය වැනි ආහාර ජීර්ණ පද්ධති ආශ්‍රිත රෝග ලක්ෂණද ඇතිවිය හැකි. හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථාවන්. පසුගිය සති දෙකක කාලය ඇතුළත මෙම රෝගීන් වාර්තා වන ප්‍රදේශයකට හෝ විදේශ රටකට සංචාරය කර තිබේ නම් තද උණ සමග ශ්වසන මාර්ග ආශ්‍රිතව රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙයි නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. රෝගී දැඩි අවදානම් කණ්ඩායම් වයස්ගත වූ වැඩිහිටියන් අධි රුධිර පීඩනය හා හෘද ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන් දියවැඩියාව හා පිළිකා වැනි ප්‍රතිශක්තිය අවම කරන රෝගවලින් පෙළෙන්නන් ප්‍රතිශක්තිය අඩුවිය හැකි ඖෂධ භාවිතා කරන අවයව බද්ධ කිරීම සිදු කළ රෝගීන් දැනටමත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන් ගර්භණී මව්වරුන් කොරෝනා වෛරස් රෝගීන් ආරක්ෂා වීමට නම් නිතර අත්සෝදන්න සබන් යොදා ගලා යන ජලයෙන් හොඳින් සෝදන්න කැස්සකින් කිවිසුමකින් පසු මොහුන ස්පර්ශ කිරීමට පෙර පසු ආහාර පිළියෙල කිරීමේදී පෙර පසු සහ අතරතුර ආහාර අනුභවයට පෙර පසු රෝගී පුද්ගලයෙකුට සත්කාර කිරීමෙන් පසු බහුලව මිනිසුන් ගැවසෙන ස්ථානවලට ගොස් පැමිණීමෙන් පසු සතුන් ඇල්ලීමෙන් පසු අනිවාර්යෙන්ම අත්සෝදන්න
කැස්සකදී හෝ කිවිසුමකදී ඉවත දැමිය හැකි පිස්නාවක් භාවිත කිරීම හා එය හැකි ඉක්මනින් නිසි ලෙස බැහැර කිරීම හෝ ඔබගේ වැලමිට නවා මුහුණ ආවරණය කිරීම සෙනඟ ගැවසෙන රෝහල් ඇතුළු පොදු ස්ථානවලදී යාවත් කාලීන වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා නියාමනයන්ට අනුව පමණක් මුඛ ආවරණ පැළඳීම උණ කැස්ස සම්ප්‍රතිශාව වැනි රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් සමග සමීප ඇසුරෙන් වැළකීම ආචාර කිරීමේදී අතට අත දීමෙන් සහ සිප වැළඳ ගැනීමෙන් වළකින්න ඇස් නාසය මුඛය සහ මුහුණ නිතර ඇල්ලීමෙන් වළකින්න රෝගීන් අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ග හොඳින් විවේක ගැනීම තියරමය පාන වර්ග ගැනීම උණ පාලනය සඳහා පැරසිටමෝල් පමණක් භාවිත කිරීම මතක තබා ගන්න නව කොරෝනා වෛරසය ප්‍රතිශක්තිය දුර්වල ඕනෑම අයෙකුට වැළඳිය හැකි ඇතමුන්ට එය මාරාන්තික විය හැකි එහෙත් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් සහ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමෙන් මෙම රෝගීන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය හැකි ඊටකව කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 1659 ඉක්මවා තිබෙනවා ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමග ඊටකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල මේවන විට රුපියල් මිලියන 1659 ඉක්මවා තිබෙනවා රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන මෙන්ම විවිධ පුද්ගලයන් විසින් ඊයේ දිනේදීද ඊටකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත සිය මුදල් පරිත්‍යාග සිදු කර තිබෙනවා අදාළ පරිත්‍යාග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ආර්දීම සිදු කෙරුණා අවධානය නැවතත් දේශීය පුවත් වෙත සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් මණ්ඩලයේ විසින් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ සබත් දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා රුපියල් මිලියන 90ක චෙක් පතක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාර දීම අරලියගහ මන්ත්‍රීදී සිදු කෙරුණා 2019 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමත් වූ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදලේ සමාජිකයන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා ලබා දෙන රුපියල් මිලියන 90ක් වටිනා චෙක් පත ඊයේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමුණා. සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියන්ද සිල්වා විජේරත්න මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට මෙම චෙක් පත බාර දී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 1994 වසරේ කම්කරු අමාත්‍යවරයාව සිටියදී රටේ කම්කරු තව වෙනුවෙන් කරන උපහාරයක් සහ දැය දරුවන්ගේ අධ්‍යාපනයේ නංවාලීමේ අරමුණ ඇතිව සේවා නියුක්තිකයන්ගේ සමාජික දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ආරම්භ කළා. යනු 1994 සිට අකණ්ඩව ක්‍රියාත්මක මෙම වැඩසටහනට අදාළව සෑම වසරකම පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සමත්වන සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදලේ සමාජිකයන්ගේ දූ දරුවන් 9000ක් සඳහා එක් අයෙකුට රුපියල් 15000ක් වටිනා ශිෂ්‍යත්වයක් ප්‍රදානය කරනවා. තුනෙන් දෙකක බහුතර බලයකින් 20 වන විවස්සා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට රජය ගන්නා උත්සාහය කොවිඩ් මර්ධනය සඳහා යොදවා නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ මීපාවල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දුන්නේ මේ රටේ කොරෝනා වසංගතය ඉතාමත්ම ශීඝ්‍ර ලෙස පැතිර යන අවධියක. තුනෙන් දෙකේ බලය ගන්න පාර්ලිමේන්තු මැතිවරණයේ තියන්න ඕනකම තිබුණට ආණ්ඩුවට කිසිලෙසකින්වත් අර කොවිඩ්-19 මාරාන්තික වසංගතය නැති කරන්න ඕන කමක් තිබුණේ නැහැ. මට රටේ වාසනාවකට මිනිස්සුන්ගේ වාසනාවට අතවස්සෙන් මේක බෝවීම ටිකක් මර්ධනය වුණා. ඡන්දෙත් තිබ්බා. දැන් ආණ්ඩුව මොකටද තියෙන්නේ? දැන් ආණ්ඩුවට මේ රටේ ජනතාව දහසකුත් බලාපොරොත්තු ඇති කරගෙන දීපු ඡන්දේ වටිනාකමට ආණ්ඩුව ආද සලකනවාද? අද බලන්න බඩු මිල අහස උසට ගිහිල්ලා තෙල් මිල අඩු කරන්න විදියක් නැහැ. මේ රටේ දැවෙන ප්‍රශ්න විශාල වශයෙන් තිබෙනවා. අද මේවට උත්තර දෙන්න වෙනවට ආණ්ඩුවද 20 පස්සේ ඉල්ලගෙන යනවා 20 සම්මත කරගන්න මොන ආකාරයෙන් හරි කටයුතු කරමින් යනවා. මේ අතරේ අපට පැහැදිලිව පේනවා එදා ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයට වගේම අද 20 සම්මත කරගන්න ගිහිල්ලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විතරක් නෙමෙයි මේ මාරාන්තික කොරෝනා වසංගතයට තිබෙන නොඑක් විදියේ මාර්ගෝපදේශකත්වය ආණ්ඩුවෙන් දෙන උදව් සියල්ල අද ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපි පැහැදිලිව කියනවා මේ ආණ්ඩුවට අද 20 පස්සේ ගිහිල්ලා දඟලලා මේ 20 ජයග්‍රහණය කරන්න කටයුතු කරනවා වෙනුවට කරුණා කළා මේ කොවිඩ්-19 වසංගතය සම්පූර්ණයෙන්ම මේ දෙවනි රැල්ල එහෙම වළක්වන්න සම්පූර්ණයෙන්ම ආණ්ඩුවක් හැටියට කටයුතු ක්‍රියාමාර්ගය ගන්න කියලා
විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විගස එය සම්මත කර ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විසිවන සංශෝධනය කියලා එන්නේ ඇත්තට මේ 19ත් එක්ක මහා දැවැන්ත විනාශයක් මේ රට තුළ ඇති වුණානේ. ඒ විනාශයත් එක්ක තවදුරටත් කිසිදු පාලකයෙකුට මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. ඒ නිසා නව ව්‍යවස්ථාවක් මේ රටට හඳුන්වා දෙනකන් අපිට මම හිතන්නේ ජනාධිපතිවරයාට මේ රට පාලනය කරන ජනතාවට වග කියන්න ඕනේ. ඒ වගකීම වෙනුවෙන් තමයි తాවකාලික වෙණි විසිවනි සංශෝධනයක් ගේන්නේ. ඉදිරියේදී මේ රටට ජනතාවට ගැළපෙන හොඳ ව්‍යවස්ථාවක් ඉදිරිපත් වෙනවා. අපි එතන එනකන් තමයි බොහොම කෙටි කාලයක් මේ බලාගෙන ඉන්නේ. එක එක්කෙනා තුල මං හිතන්නේ විවිධ මත තියෙනවා. ඒ මත කොහොම ඉදිරිපත් කරත් මං පැහැදිලිව දන්නවා අපේ කණ්ඩායම එක තීන්දුවක ඉන්නවා. අනිවාර්යම විශේෂ සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවොත් අපි සියලු දෙනාම සහයෝගය ලබා දෙනවා. මොකද 19 ඉවත් කරන්න ඕන නිසා. 19 න් වෙච්ච විනාශය පිළිබඳව මේ රටේ සියලු දෙනාම දන්නවා. ඒක නිසා අපි සියලු දෙනා සහයෝගය දෙනවා. රටවට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. පලුගස්වැව නාමල්පුර පහල මඩවල වැව්පිටියේ රෝගාතුර බිම වැටි සිටි වයස අවුරුදු 5ක් පමණ වන අලි පැටවෙකු නාමල්පුර ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් ගිරිතලේ වනජීවී නිලධාරීන්ට මේ පිළිබඳ දැන්වීමත් සමග ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් මෙම වන අලි පැටවට ප්‍රතිකාර කරනු ලැබුවා. කරන්දිනිය මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට ගිය ශිෂ්‍යාවක් කරන්දිනිය මහේදණ්ඩ ප්‍රදේශයේදී පෞද්ගලික බසයක ගැටි බරපතල තුවාල ලබා එල්පිටියේ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කුරුණෑගල කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ සිදු කළ බැටලීමකදී කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 43ක් සමග පුද්ගලයන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලංගොඩ පින්නවල වලවේවත්ත ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් තේ දරුණු එළමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඩෙංගු මර්ධනය සඳහා වූ ජාතික මදුරු මර්ධන සතිය අදින් ආරම්භ වෙනවා. පසුගිය වර්ෂවලට සාපේක්ෂව මෙම වර්ෂයේ ඩෙංගු රෝගීන් වර්තා වීමේ අඩුවක් පැවතියද වර්ෂාවත් සමග ඉදිරි මාස දෙකක කාලය තුළ ඩෙංගු අවදානම වැඩි වීමේ තත්ත්වයක් පවතින බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත් පළාත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නුවරඑළිය මහනුවර රත්නපුර කෑගල්ල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල දිවර කටයුතු වල යෙදීම අනතුරුදායක වන බැවින් දිවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධානය वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नोट क्लिक करना।